සාමාන්‍ය විශ්වවිද්‍යාලේ වුණත් අපිට මොකක් හරි තේරෙන්නේ නැති විෂය කරුණක් තියෙනවා නම් ඒක අපි යාළුවොත් එක්ක සාකච්ඡා කරන එකනේ කරන්නේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ අරිහතුන් වහන්සේ අපි මෙහෙට ඇවිල්ලා මොකක් හරි ධර්ම කරුණක් තේරෙන්නේ නැති වුණාම මිතුරු මිතුරියන් එක්ක එකතු වෙලා ඒක සාකච්ඡා කරන එකෙන් අපිට මොකක් හරි අවතක් වෙනවද නැත්නම් මොකක් හරි වැරද්දක් වෙනවද එහෙම වැරද්දක් වෙනවා නම් අපිට ඒක පාමොක් දෙසල කමා කරගෙන ඒකෙ මිදී නිදහස් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි. ඔව් සමහර විටක ඔබ මිතුරු මිතුරියන් ඔයෙන් හරි ඉගෙනගත්ත දැනගත්ත උගත් කමෙන් ඉගෙනගත්ත දෙයක් කියනවා වෙන්න පුළුවන්. ඒක ඔබත් අහගෙන දැනගෙන ඔබත් ඒකටම වැරදියට තේරුම් ගත්තා වෙන්න පුළුවන්. ඒක ධර්මාර්ථය එහෙම නැත්නම් ඒක හේතුඵල ධාමයට නයමිනියට බල ගල්පා බලා කියා දෙන්න පුළුවන් යාළුවෙක් හෝ මිත්‍රයෙක් හෝ කෙනෙක් හෝ කල්යාණ මිත්‍රයෙක් හිටියා නම් හරි. එහෙම කෙනෙක්ගෙන් කරුණු ඇහුවා නම් හරි. එහෙම නොවන කෙනෙක් හිටියා නම් ඒක සමහර විට අර පද පරමාර්ථයක් තමයි කියන්නේ. ඒ පද පරමාර්ථය ඔබ දැනගත්තට ඔබට කිසිම ධර්ම කාරණයක් ධර්ම අදහසක් ධර්ම මාර්ගයක් තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ මගේ හුඟක් දේවල් සිද්ධ වෙනවා. සමහර විටක ධර්මය නොදන්නා අය ධර්ම දේශනා කරනවා කියලා මේ බහ තමයි කියන්නේ. ওই ජාතක කතාවක් මොනවා හරි කියනවා. ඒවත් යම් දෙයක් රසවත් කතාවක් තියෙනවා. හැබැයි ඔය තියෙන ගැඹුරු ධර්මය හේතුඵල ධර්මය ඔය තියෙනවා යට ඇතුලේ ගැඹුරේ. ඒව මතු කරලා දෙන්න පුළුවන් කමක් හැකියාවක් නැත්නම් ඔය සියලුම ජාතක කතාවල තියෙනවා මේ හේතුඵල ධර්ම සහ යම් ආකාරයක ණය විනය විග්‍රහ කරන දේවල්. නමුත් ඒවා එකක්වත් නිකන් ජාතක කතාව කියෙව්වට ඒවා මතු වෙන්නේ නැහැ. මතු කරන්න බෑ. මතු කරන්න නම් ඒකේ අට ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඒවා නිකන් කතා පමණයි. නිකන් උපමා කතා ජාතක කතා ඒ වගේ දේවල්. ඒවා හැබැයි අර ජන විඥාණයට අර මේ විඥාණයෙන් කටයුතු කරන අර මේ ධර්මයක් නොදන්නා පුද්ගලයන්ට ඒවා රසවත් කතාවක්. ඒවෙන් ඒගොල්ලන්ගේ හිතේ යම් කිසි తాවකාලික මිදීමක් එනවා, తాවකාලික සාහනයක් එනවා, පැලැස්තර පිළියමක්. ඒක ඒ නිසා එදා ජාතක කතා අහලා ජාතක කතා වලින් යම් රසයක් විඳින එකක් ඇති වුණා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ තමයි බොහෝ අය හරියට මේ හේතුඵල ධාමයට ණය විනයට බහා ගලපා බලන්න බැරි නම් ඒකේ ගැඹුරු ධර්ම අර්ථයක් නැහැ. ඒක නිසා ඒ වගේ දෙයක් තියෙනවා නම් විතරයි හරියට තමන්ට මේ කුසලයේ පිහිටන්නේ එහෙම නැත්නම් හිත පිරිසිදු වෙන්නේ. කෙලෙස් වලින් තොර වෙන්නේ. කෙලෙස් වලින් තොර වෙන්න ඕන අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න. තව ගැටලුවක් තියෙනවා රහතුන් වහන්සේ. අපි සතර කමඨහන් වඩන්න කලින් ඉස්සෙල්ලම සංදැක ගැනීම නේද කළ යුත්තේ? ඔය සංදැක ගන්න ධම්මෝ සම්දිට්ඨිකෝ. ඒක තව පොඩ්ඩක් දැන් මේ ධර්මය පිළිබඳව තියෙන ගාථාවේ තියෙන හරියට තේරුමාට්ටවත් අද මතු කළා නැහැ. මේක තියෙන්නේ ස්වාක්ඛාතෝ භගවතා. ස්වාක්ඛාතෝ කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? ත්‍රිපරිවර්තයක් තියෙනවා. පරක්ඛාතෝ, දුරක්ඛාතෝ, එහෙම නැත්නම් අවක්ඛාතෝ. මේක ස්වාක්ඛාතෝ. දැන් සමහර තැන්වල බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා තියෙනවා මේ දුරක්ඛාතෝ, පරක්ඛාතෝ, අවක්ඛාතෝ තුනම. ඒ වගේම ස්වාක්ඛාතෝත් විග්‍රහ කළා තියෙනවා. ස්වාක්ඛාතෝ තමා තුලින්ම මේක දැනගෙන දැක ගන්න ඕන. භගවතා වත බග කළ බෙදලා බලන්න. ධම්මෝ සම්දිට්ඨිකෝ මේ බුදුහාමුදුරුව ස්වාක්ඛාත තමම්ම සොයාගෙන මතු කළ දේශනා කරපු මේ ස්වාක්ඛාත ධර්මය සම්දක ගන්නටයි දේශනා කළේ. සමුදය දැක ගන්න. සම්ම දක්ඛාතා සම්දිට්ඨිකෝ සම්ම දක්ඛාතා අන්න සං දැකගත්තොත් අන්න ඒකෙන් පියවර කීපකින් මිදින්න පුළුවන්. සාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කාලි අකාලි.
කාලික යන්නේ කෙලෙස් අකාලික යන්නේ රාග දේශ මොහ අත්තරිනවා කෙලෙස් අත්තරිනවා කොහොමද කියලා දැනගන්න පුළුවන් සංදේශ ගත්තට පස්සේ ඒහි පස්සිකෝ ඒක ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට තමා තුලින් අර යෝ පටිච්ච සමුප්පාදම් පස්සති අන්න පස්සති පසක් කොට දැක ගන්න ඕන කෙලෙස් අත්තරින හැටි කොහොමද කියලා පසක් කොට දැක්කගෙන ඒ අනුව ඕපනයිකෝ උපනෙයියකෝ මේ නෙක්කම්ම කාමයෙන් විවිච්ච කාමයේ විවිච්ච පාපයේ අකුසලයේ මිත්‍රම ඕපනයිකෝ පච්චත්තං වේදිත පච්චත්තංගේ වර්තමාන මොහොත තමන්ගේ හිතට එන අරමුණු පිළිබඳවයි මේ සියලු දේ වේදිතබ්බෝ විඤ්ඤෝ හිති මේක හොඳට තේරුම් ගත්තොත් මෙතන තියෙන්නේ මේ බුදුහාමුදුරුව මේ දේශනා කරපු මේ සත්‍කාත ධර්මය මේ නිවනට උපකාර වන පියවර පහක් තමයි මෙතන තියෙන්නේ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති අන්තිමට හිති මේක හේතු හෝටි හීටි කරන්නු විඥානයයි හීටි කරන්නු මේක මේක තියෙන්නේ බොහොම ගැඹුරු අර්ථයක් මේක තියෙන්නේ නිවන් මඟ නැතුව මේ වචන ටිකක් විතරක් නෙමෙයි අද ඔක්කොම බ්‍රහ්මපාසල් වල අරවැ මේවා කවුරුත් මේකේ මොකක්වත් මොනවා හරි වචනයක් තේරුමක් කියලා තියෙනවා ඒක උගන්වනවා මිසක් මේකේ ගැඹුරු අර්ථය නිවන් දකින්න ධර්ම අර්ථය තේරුම් කරලා දෙන්නේ නැහැ තව ගැටලුවක් තියෙනවා හරි හතන් වහන්ස දැන් මේ ධර්ම දේශනා අහගෙන ඉන්නකොට ඒ කියන්නේ සූත්‍ර ධර්ම එහෙම සාකච්ඡා කරනකොට අර මොකක් හරි තේරෙන්නේ නැති ධර්ම කරුණක් එනකොට හිතට පොඩි දුකක් වගේ එකක් දැනෙනවා එතකොට ඔව් ඉතින් ඒ වගේ දැනෙනවා ඒක ඇත්ත ඒක හොඳයි ඒක හොයන්න උපකාරයක් වෙන කරගන්න ඕන ඒක හොයන්න ඕන පරිශ්‍රයක් කරන්න ඕන හරි පරිශ්‍රයක් කරන්න තමයි ඒ වගේ අවස්ථාවක් ඒක නිසා දැන් නැවත නැවත මොකද මේ අර ආසේවිතා භාවිතාවේ බහුලී කතාව අපි බහුලව නැවත නැවත මේක අහන්නේ එහෙම නැත්නම් දකින්නේ මේක බලන්නේ මොකද මේක හොයා ගන්න හරි එක හොයා ගන්න හරි එක දැන ගන්න ඕන අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා